සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් පුග්ගලෝ ආඝාතෝ ජායේත තස්මින් මෙත්තා භාවේ තබ්බා කරුණා භාවේ තබ්බා උපෙක්ඛා භාවේ තබ්බා අසති අමනසිකාරෝවා කම්මස්ස කතා අදිට්ඨා තබ්බාති මේ වස්වැසුවහම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේෙන් ඇහුවා ස්වාමීනි අපි කලින්නම් පිණ්ඩපාතේ ගියේ ජායකයොත් එක සම්බන්ධයක් නැහැ වැඩිය දැන් මේ එක කාලයක් එක දිගට එකම පිරිසක් දාන ගේනවා අපට සිව්පසයෙන් උපස්ථාන කරනවා සර් අපි ඒ අයට මොනවද කරන්න ඕන කියලා බුදුහාර දේශනා කළා තියෙනවලු මෙන්න මෙහෙම ගිහින මුප කරොන්තානං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චුපකාරකං කියලා. ගිහියෝ නිරන්තරයෙන්ම ප්‍රත්‍ය පහසුකම් වලින් අනුග්‍රහය දක්වන නිසා ඒ ඇත්තන්ට ස්වාමීන් වහන්සේලා ධර්මයෙන් ප්‍රතිඋපකාර කරන්න කියලා. ඒ අනුව තමයි මේ වස් කාලයේ සිව්පසය ලබා දෙන ස්වාමීන් වහන්සේලාට මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු පිරිස එකතු වෙලා මේ ධර්ම දානමය ප්‍රත්‍යුපකාරයක් සිද්ධ කරන්න. සවැත්තොන්ට එහි එක ධර්ම දේශනාවක් වශයෙන් අද අපේ ධර්ම දේශනාවෙන් උපකාර කරන්න හදයි. එසා මේ බණ හොඳට අහන්න ඕන. සුනාත හොඳට අහන්න ගැන සුනාත කියලා. හොඳට ඇහුවාම ඉබේම සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි ධාරේත. ධාරණය වෙනවා. හොඳට ඇහුවාම ධාරණය වෙන්නේ. බණ අහලා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා අනන්ත අප්‍රමාණයි. සා බණ අහන්න ඕන මතක තියාගන්න ඕන. ඒ වගේම චරාත ධම්මී. ඒ ධර්මය චරිතායනය කරගන්න ඕන. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. එතකොට තමයි ධර්මයේ නිසි ඵල ලැබුණා වෙන්නේ. සා ඔය ඇත්තනොත් මේ බණ අහලා මතක තියාගෙන දහමෙන් ඔය ඇත්තන්ගේ ජීවිතය හැඩ කරගන්න කියලා මම ආරාධනා කරනවා. පින්වතුනි අද අපි ඔය ඇත්තන්ට දේශනා කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වග්ගයේ පලවන දෙවන සූත්‍ර ආශ්‍රයෙන් මේ සූත්‍රය ගැන ආඝාත පටිවිනය කියලා. මේ පළවෙනි සූත්‍රය අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ. දෙවනි සූත්‍රය අපේ ධම්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ සරල දේශනා කරන දේවල් විග්‍රහ කළා දේශනා කරන්නේ ධම්මසේනාධිපති හාමුදුරු. සැරියුත් හාමුදුරු වැඩ ඉන්නව නම් බුදුහාමුදුරු මාතෘකා වගේ කියලා සැරියුත් හාන්ට කියන තැනදලා කියන්න කියලා. දකුණස්සව් ධර්මසේනාධිපති කියන්නේ ඒකයි. ඉතින් මෙතන සූත්‍ර දෙකක් තියෙන එක තැනම මේ දෙකම ගත්තොත් තමයි ලස්සනට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ.
මම මාත්‍රකාවට කිව්වේ ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළ සූත්‍රය කැටි කරලා කෙටියෙන් එසා ඔය ඇත්තෝ අපි හැම දිනාටම මේ සූත්‍රය හැම අතින්ම වැදගත් වෙනවා මේක කියන්නේ ආඝාත පටිවිණය කියලා පටිවිණය කියන්නේ දුරු කර ගැනීම නැති කර ගැනීම ආඝාත කියලා කියන්නේ රෝගයක් ආයුර්වේදයට අනුව නම් සිංහල වෙදකමට අනුව නම් ආඝාත කියන්නේ භයානක ලෙඩක් කාටවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ලෙඩක් ආඝාතය කියලා කියන්නේ පැත්තක් වැඩ කරන්නේ අංශභාගෙ එක්කෝ අම් පැත්තත් එක්කනේ දැහැයි කටෙන් පැත්ත කොයි අතයි කකුලයි වැඩ කරන්නේ වැඩ කරන්නේ අනිත් පැත්ත වැඩ කළාට වැඩක් නෑ එතකොට ඇයි තනි කකුලෙන් හෙවිදින්න බෑනේ නේද කටත් ඇද වෙලා වචන කියවෙන්නේ මුලෙත් පැත්තක් වැඩ කරන හොරයි ඒක නිසා භයානක ලෙඩක් මේ ආඝාතය කියලා ලෙඩේ හැදුනහම පැත්තයි වැඩ කරන්නේ පැත්තක් වැඩ කරන්නේ ඒක මෙලෝ ලැබෙන්න තියෙන ලොකුම දුකක්නේ අංශ භාග හැදිච්ච කෙනෙක් දැකලා තියෙනවා නම් උපස්ථාන කරලා තියෙනවා නම් තේරෙනවා ඒක අමාරුව මේ ආඝාතය කියලා ධර්ම විග්‍රහයට අනුව පැහැදිලි වෙන්නේ ඒ වගේ පැත්තක් නතර වෙන විදිහට ආඝාතය කියලා කියන්නේ කේන්තිය තරහ ක්‍රෝධය දැඩි නොවිසිල්ල දැඩි තරහ මේ කේන්තියනේ කාත් එක්කද මේ දායකවන්ට කවදාවත් දෙනියාය සිරන දහනත් එක තරහ වෙන විදියක් නැහැ අද තමයි තරහවතින් බන හොදලා ඇතිවෙන්නේ මොකක්දර කිව්ව පිස්සුවක් කියලා ගෑයි කියලා අද තමයි අදින් පස්සේ ඉවරයි දකින්න හම්බෙන්නේ නැනේ එක්කෝ එකෙම් ඉවරයි මංගල මිස්නම් කියලා දෙන හොඳයි කියලා අපෝ ගෙන්නලා තියෙන මන් දන්නේ හැබැයි ඔය ඇත්තන් තරහවතින් මේ විහාරගම සිරන දහනත් එක තරහ එනවා ඇයි දාන බන පාංශකූල් දහම් පාස තීරණ යනත් ඒ පැ කරන්නේ නිතර හම්බ වෙනවා දැන් ඒ හාඳුනට අපේ දායකත්වයට එක තරහ වෙන්න හේතුවක් නැහැ ඒ හාඳුන තරහ යන්නේ දෙවෙනි ගත්තොත් එක්ක මුන් කියන ලාවට එන්නේ කිනාර වැඩ කරන්නේ කියලා තමන්ගේ දායකත්වයට එක තරහ යනවා තව තරහ යන්නේ කාත් එක්කද එහෙනම් ළඟම ඉන්න අයත් එක්ක නෝන තරහ වෙන්නේ තමන්ගේ මහත්යත් එක්ක අනුන්ගේ මහත්ෘත්වයට එක තරහ වෙලා නැහැ නේද මහත්ය තරහ වෙන්නේ තමන්ගේ නෝනත් එක්ක පිටනෝලත් එක්ක තරහ වෙන්නේ නැහැ නේද අම්මලට තරහ යන්නේ තමන්ගේ දරුවොත් එක්ක දරුවොන්ට තරහ යන්නේ තමන්ගේ අම්මලත් එක්ක දහම් පාසල ටීචර්ට තරහ යන්නේ තමන්ගේ දහම් පාසල ළමයි එක්ක තමයි අපේ දහම් පාසල ළමයි එක්ක තරහ වෙන්නේ දෙයක් නැහැ මෙහෙ කට්ටිය නේද ළමයින්ට තරහ යන්නේ දහම් පාසල ටීචර්ත් එක්ක ඒකනේ ඉස්කෝලෙත් එහෙම තමයි. එහෙනම් තරහ එන්නේ කාත් එක්කද? ළඟින් ඉන්න කට්ටියත් එක්ක. ළඟින් ඉන්න කට්ටියගේ වැරදි පේන වැඩි. වැරදි පේන වැඩි. ඉතින් ඒ අයකෙක මේ වැරදි පේනලා තරහවතින් මොකද වෙන්නේ? නැති වෙනවා. දහම් පාසලේ ටීචර් නැතිනොත් දහම් පාසල නතර වෙනවා. ටීචර්ලා හොඳ නැහැ කියලා ළමයි ආවොත් ඒත් දහම් පාසල නතර වෙනවා. ටීචර්ලටත් දහම් පහල ඉවරයි ළමයින්ටත් දහම් පහල ඉවරයි දායකලටත් පන්සල ඉවරයි හාඳුනටත් පන්සල ඉවරයි නෝනටත් පවුල ඉවරයි මහත්තයටත් පවුල ඉවරයි අම්මලටත් පවුල ඉවරයි දරුවලටත් පවුල ඉවරයි කවුරු එක පැත්තක් නැත්තම් අනිත් පැත්තෙන් වැඩක් නැහැ දෙකක් තියෙන්න ඕන රෑ කියලා එකක් නැත්තම් දවල් කියලා එකක් නැහැ නේද උණුසුම කැලයක් නැත්නම් සීතල කැලයක් නේද දෙකක් තියෙන්න ඕන මේ තරහ ආවම නිතරම තමන්ට සමීප අය තමන්ගෙන් ඈත් වෙනව නැති වෙනව අහිමි වෙනව ඒක ලොකු දුකක්
පස්සේ තැවෙනවා. තැවුනට වැඩක් නැහැ. නැති වෙච්ච ඒවා ආයෙ ගන්න හරි අමාරුයි. සා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ආඝාතේ නැති කරගන්න කියලා. හැබැයි අනාගාමී වෙනකම්මත් අමාරුයි. පොඩ්ඩක් හරි තියෙනවා. එතකොට මේක ලස්සනට අපට තේරුම් කරලා දීලා තියෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ ධම්මසේනාධිපති දෙවණියකේ. උන්වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ මේ ධර්මශාලාවෙත් ඇති වර්ග පහකයි ඉන්නවලු. වර්ග පහකයි. මම දන්නේ මෙහි ඉන්නවද කියලා. මේ කට්ටිය තමයි දන්නේ. මම දන්නේ අපේ පැත්තේ ඉන්න කට්ටිය තමයි. පළවෙනි කට්ටිය තමයි කවුද? වැඩ හොඳ නැති අය. නැතිනේ නේ? බොමිරේ පැත්තේ තැති වැඩ හොඳ නැති කට්ටිය. පවණක් කට්ටිය වැඩ හොඳ නැතිලු. හැබැයි කට හොඳයි, කට. කට හොඳයි. ඉඳලා හිටලා හොඳ වැඩ කරනවා. අන පළවෙනි වර කට්ටිය. කවුද? වැඩ හොඳ නැති කට්ටිය. මතක තියාගන්න හොඳට. දෙවනි කට්ටිය තමයි කට හොඳ නැති කට්ටිය. කට හොඳ නැත්නම් ටක් ගාලා පේරෙන්නේ නේද? වැඩ හොඳ නැති කට්ටිය වැඩ හොයන්න ඉඳලා ඉතින් හැන්ට අමාරු. කට හොඳ නැති කට්ටිය ටක් ගාලා පේනවා. කට හොඳ නැහැ. හැබැයි කට වැඩ හොඳයි. හදිස්සියෙන් හොඳ වැඩ කරනවා ඒ වගේ. තුන්වෙනි කට්ටිය කටත් හොඳ නැහැ වැඩත් හොඳ නැහැ. හදිස්සියෙන් හොඳ වැඩ කරනවා. හදිස්සියෙන් හොඳ වැඩ කරනවා. මෙසක් එකට වගේවත් දන්සලක්වත් දේවි. හතරවෙනි වර්ග කට්ටිය කටත් හොඳ නැහැ වැඩත් හොඳ නැහැ හදිස්සියෙන්වත් හොඳ වැඩක් කරන්නේ. පස්වෙනි වර්ග කට්ටිය කටත් හොඳයි වැඩත් හොඳයි නිතරම හොඳ වැඩ කරනවා. පළවෙනි වර්ග කවුද? වැඩ හොඳ නැහැ. කට හොඳ නැහැ ඊගාව කට්ටිය. තුන්වෙනි කට්ටිය කටයි වැඩයි දෙකම හොඳ නැහැ. තුන්වෙනි හතරවෙනි වර්ග කටයි වැඩයි සේරම ගන්නම දෙයක් නැහැ. පස්වෙනි වර්ග හැම අතින්ම හොඳයි. දැන් මේ වගේ කට්ටි ඉන්නව නම් මොකද්ද කරන්න ඕන? කට හොඳ නැති කට්ටියත් එක තරහ වෙනවා. වැඩ හොඳ නැති කට්ටියත් එක තරහ වෙනවා. තරහලා ඇති වැඩක් තියෙනවද? වැඩ නැති හොඳ නැති එක්කෙනත් එක්ක අපි තරහ වුණායි කියලා අපට ඇති වැඩකුත් නැහැ. ඒකට ඇති වැඩකුත් නැහැ. සරියුත් තාන්ද්‍ර අපිට මේකට උපක්‍රම කියා දෙනවා. උපක්‍රම. පළවෙනි වරේ කවුද? වැඩ හොඳ නැති අය. වැඩ නැ හොඳ නැති අය ආශ්‍රය කරන සරියුත් තාන්ද්‍ර කියා දෙනවා අපට. අපි දන්නේ නැහනේ. ඔයත් අහලා තියෙනවද පාංශුකූලික භික්ෂූන් කියලා? කට්ටියක් ඉස්සර හිටියේ. දැන් රෙදි තියෙන නෝන පදන්නේ නේද? ඉස්සර හිටියා පාංශුකූලික භික්ෂූන්. මේ පාංශුකූල භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ යනකොට යම් කිසි තැනක රෙදි කෑල්ලක් තියෙන දැක්කොත් වඩින ගමන නතර කරනවලු. වඩින ගමන නතර කරලා රෙදි කෑල්ල ගාවට යනවා. ගිහිල්ලා මොකද්ද කරන්නේ? වම් කකුලෙන් පාගන වම් කකුලෙන්. දකුණු කකුලෙන් දිගාරිනවා. වම් කකුලෙන් පාගලා දකුණු කකුලෙන් දිගාරිනකොට මේ පාංශුකූලයේ භික්ෂුවට පේන මේක වියතක් විතරවත් හොඳ කෑල්ලක් තියෙනවා. වියතක් විතරවත් හොඳ කෑල්ලක් තියෙනවා. ඒ කාර්ම මොකද්ද කරන්නේ? පහත් වෙලා ගන්නවා. පොඩි හොඳ කෑල්ලක් තියෙනෝනේ. සේරම හොඳ නැත්තම් කකුලෙම තල්ලු කරලා යනවා. වියතක් විතරවත් හොඳ කෑල්ලක් තියෙනවා. ඒක ඉරලා තමන්ගේ පැසේ දාගන්න, මල්ලේ දාගන්න. දාගෙන අර චාරිකාව ගිහිල්ලා ඉවර වුණාම තමන්ගේ කුටියට ගියාම කුටියේ තියෙනවා පොල්ලක් ගැට ගහලා. ඒ පොල්ලට කියන්නේ කටිනය කියලා. කටිනය කියන්නේ ශක්තිමත්, තද කියන එකයි. ඉස්සර කටින ගිනිච්ච මෝල් ගහ උතල නේද? දැන් ඔය කරත්තර අර සරසලා ගියන්නේ නේද? ඉස්සර මෝල් ගහේ උතල දෙපැත්තේ කර තියන් යන්නේ. ඉස්සර එහෙමයි. අපේ ගම්වල මන් දන්නේ මේ බොමිරිය කොහොමද කියලා. අරකට තමයි අර පෙන්නන්නේ. මේ රෙදි කෑලි ගෙනහිල්ලා ගෙනහිල්ලා අර පොල්ලේ ඔතලා තියෙන මේ හාමුදුරුවෝ යම් කාලයක් ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ ටික දැන් සිවුරකට ඇතිය කියලා.
මොකද කරන්නේ කොනකදල් ලියනවා අපහු ආයෙ ලියනවා ඉහළ මොකද කරන්නේ සමාන කෑලි වලට කපනවා සමාන කෑලි වලට කපනවා කපල වෙලා මහනවා සිවුරක් විදියට මගද කෙත වගේ මහනවා කියන්නේ නේද ආන්න සිවුරක් විදියට පොඩි 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 කෑලි මහනවා දැන් මහපුවා මේක අඳින්න පුළුවන්ද ඇඳුතින් තොරොම්බල් කරත්තේ වගේ එතෙන්තලෙහිඳපුවන්නේ එකක් කහ පාටයි එකක් නිල් පාටයි එකක් රතු පාටයි එකක් කහට පැල්ලම එකක් සුදු පාටයි එකක් ගෑනු කට්ටියද පොයක් පිරිමි කට්ටියද මරණ උතාපුව පොඩි උන් ගෑනු එක එක જાති කෑල් නැති දැන් මේක නම් යන්න බෑ මේක නම් ගියොත් hina වෙන්න පුළුවන් ඉස්සරහට මේ වගේ වඳි දන්නේ නෑ නේද මෙහෙම නම් යන්න බෑ ඉතින් මොකද කරන්න මේක පඬු පොවන්න ඕන පඬු පොවන්න එපා පඬු පොවන කලලෙන් කලලෙන් පඬු පොවන ඒ කියන්නේ මඩ වතුරේ දාලා පඬු පොවන ඔය වෙල් මඩ කියලා જાතියක් තියෙනවා තද කහට තියෙනවා ඒවා දිග කරලා ලොකු හැලියකට මේ මහපු වස්ත්‍රය දාන එකට දාලා ලීයකින් කොටලා 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 තියෙන්න අරිනවා මුළු වස්ත්‍රයම තනි පාටක් වෙනකන් අර මඩවල පාට ඊට පස්සේ මොකද කරන්නේ අරන් ගිහිල්ලා ජලය බැස යන ජලය හොදන්නේ. එතන මඩ ටික හේදිලා ගියාම අර මඩවල පාට සිවුරේ. මඩවල මොන පාටද? කහට පාට. ඒකනේ කසාවත කියන්නේ. කසට වස්ත්‍රය. මේකයි කසාවත කියන්නේ. මඩ කහටෙන්. නැත්තම් ගස්වල පොතු. හැලියකට දාලා තම්බල අර වස්ත්‍රය දානවා. දැන් මේ සිවුර අරගෙන ඇඳහම කාට හරි කියන්න පුළුවන්ද අර සිවුරේ කෑලි අර සිරිය ලතා ඇඳපු එකෙන් කෑල්ලක් මේ පේම ලතා ඇඳපු එකෙන් මේ සිරි සෝමගේ සරමේ කෑල්ල එහෙම කියන්න පුළුවන්ද කියන්න බෑනේ තේරෙම එක එක පාට නෑ තනි පාටයි මොන පාටද කසට වර්ණය කහ පාට කහට පාටක් තියෙන ඒක ඇඳන් යනකොට මොකද කන්නේ දකින දකින අය වදිනවා කියනවා නමක් මොකද්ද අරහත් දජය කියලා. දැන් මේක ඇහිඳ හැදුවේ කොහෙන්ද? තැන් තැන් වලින් හදපු කෑලි වලින්. තැන් තැන් වලින් ඇහිඳ කෑලි වුණාට දැන් මේක මොකද්ද? අරහත් දජය. රහතන් වහන්සේලා පෙන්වන එක. හැබැයි ගත්තේ තැන් තැන් වල කෑලි. අනේ සරියුත් ආන්දර දේශනා කරනවා. වැඩ හොඳ නැති මිනිස්සුන්ගේ හොඳ ඒවා තියෙනුනේ. කට හොඳයි පින්කම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන වෙන හොඳ දේවල් තියෙනනේ අර වටේට තියෙන වැඩ හොඳ නැති කියන එක කපලා කඩලා අයින් කළා අනිත් හොඳ ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කරගෙන ජීවිතේ ලස්සනට ගෙනියන්න සා අපට බෑනේ අය වැඩ හොඳ කරන්න වැඩ හොඳ කරන්න බෑ ගමේ ඉන්න මේ බද්දෙක් ගමේ ඉන්න හොරෙක් අමේන ස්ත්‍රී දෝෂකේ කපඩ පුළුවන්ද එයා හදන්නේ අපිට හදන්න ගියොත් එහෙනම් අපිට අමාරු වෙටනවා ඒ කටි ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ නමුත් තරහ වෙන්නේ එයාගෙත් යම් කිසි හොඳ දෙයක් තියෙනම් අපි ඒව අරගෙන අපේ ජීවිතේ සකස් කරගන්න ඕනේ එයාත් ඒ තරහ වුණාට අපට ප්‍රයෝජනයක් නැහැ ආන්න සරි උත්තර කියන්නේ එහෙමයි නිසා මේ පළවෙනි කෙනා පාංශු කූලික භික්ෂුවක් වගේ දිරච්ච රෙදි කෑලි වල තියෙන දිරච්ච කොටස් අයින් කළා හොඳ කෑලි අරගෙන සිවුරක් මසා ගන්න වගේ වැරදි කරන අයගේ වැරදි අයින් කළා එයාගේ තියෙන හොඳ අරගෙන තමන්ගේ ජීවිතේ එළිය කර ගන්නවා විවසීමෙන් තාන්න පළවෙනි එක දෙවෙනි එක්කෙනා තමයි කට හොඳ නැති කට්ටිය. කට හොඳ නැති කට්ටිය නේද? ගෙදරක් කට හොඳ නැති කෙනෙක් හිටියොත් මොකද කරන්නේ? ආගන්තුක වෙන දවසක් වෙනවා කියමන් තෝ ඵලයන් අද කොහෙ හරි එන්න එපා මෙහි පැත්ත පලාතේ. ගියාට පස්සේ වර නේද? කට හොඳ නැතුනම මේ වරයිනේ. සායම යනෝ. සායම යනෝ. දැන් මේ කට හොඳ නැති කට්ටිය ඉන්නවා නම් පවුලක අම්මා හරි තාත්තා හරි නෝනා හරි මහත්තයා හරි ළමයි හරි නේද? මොකද කරන්න පුළුවන් කට හොඳ නැහැ
මොකට හොඳ ඇති කියලා මහන්නේ නේද මහලා තියන්න පුළුවන් දැන් යන විදිහට මේ විදින විදිල්ලට මෙහෙත් විදින මෙහෙත් විදින මෙහෙත් විදින තවත් එකක් විදලා දාන එක නේ තියෙන්නේ මොකක් හරි එකක් ලේසි ඕන්න විදින විදිල්ල දැන් රිදෙන්නේ නැතුව ඇති මේ විදිනෝනේ අපේ නම් ඉඳි කට්ටක් කරන රිදෙනෝ නේද මෙහෙ විදලා තියෙනවා මෙහෙ විදලා තියෙනවා මෙහෙ විදලා තියෙනවා නහය විදලා තියෙනවා තවත් දෙතුන් පාරයි විදින්න ඕන මේවයි ඉබ්බත් දාන්න පුළුවන් ෂිප් එකක් දාලා ඔව් දැන් ලේසි එහෙම කරගන්න පුළුවන් ඉස්සරහට කට හොඳ නැති කට්ටිය ගෙවල් වල ඉන්නවනම් දැනට අපි බලමු අපේ සරි උත්හාඳු කොහොමද කියලා තියෙන්නේ කියලා. සරි උත්හාඳු දේශනා කරලා තියෙනවා. මගියෙක් යනවා පැන් පිපාසිතව. මගියෙක් ගමනක් යනවා මෙයාට වෙහෙසයි. දැන් වතුර බොන්න ඕන. වතුර. මෙයා යනකොට පොකුණක් තියෙනවා. පොකුණක්. පොකුණ තිබුණාට පොකුණේ වතුර උඩ පාසි. පාසි නිසා පේන්නේ පොකුණක් වගේ නේ පිට්ටනියක් වගේ. ඔය දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවේ ජලාසවල පාසි වැවවලුනේ. ගුවන් යානා ගෙනලා බානවා වැවහම වැව ඇතුලේ. උඩට පේන්නේ පිට්ටනිය වගේ නේද? එනිසා ආන්න පාසි බැඳිච්ච පොකුණු තියෙනවා. මේ පිපාසිත කෙනාට පැම්බොන්න ඕන නම් මොකද කරන්න ඕන? පොකුණට බැහැලා අත් දෙකින් පාසි දෙපැත්තට අයින් කරන්න ඕන. පාසි දෙපැත්තට අයින් කළොත් මොනවද තියෙන්නේ? පිරිසිදු හොඳ වතුර තියෙන්නේ. ඒ නිසා වතුර ඕන කෙනා පාසි මේ පාසි නිසා බොන්න බෑ කී උඩ හිටියොත් කවදාත් පිපාසිනි වෙනවද? පිපාසිනි වෙන්නේ. මේක ජරාව. එමේ තෙදිලතෙන් පිපාසිනි වෙන්නේ. උඩ ඉඳන් කල්පනා කළාට හරියන්නේ නැහැ. පොකුණට බහින්න ඕන. පොකුණට බැහැලා බොහෝම පරිස්සමට වතුර බොර වෙන්නේ නැති වෙන්න පාසි ටික විතරක් අයින් කරනවා උඩින් අත් දෙකින් දෙපැත්තට. දෙපැත්තට අයින් කළා අර පිරිසුදු වතුර නම් බොන්න ඕන. මෙහම මොකද වෙන්නේ? පිපාසය සංසිඳෙනවා. තමන්ගේ ගමන පහසුවෙන් යන්න පුළුවන් වෙනවා. ඕන වතුරට කරගෙනත් යන්න පුළුවන්. ඒ වගේ සමාජේ ඉන්නවා කට හොඳ නැති කට්ටිය. කට හොඳ නැහැ කියන අදහස අයින් කළා දාන්න. එයාගේ කටෙන් අපර ඇති වැඩක් නැහැ. අපරෝණ අපේ කට. අපි අපේ කට හොඳ කරගන්න එහා දිහා බලලා. මෙයා කට හොඳ නැති නිසා හැමෝම කොන් කරනවා. අපෙත් කට හොඳ නැතිවොත් අපිත් කොන් වෙනවා. ඒ අපි කට හදා ගන්න ඕන කියලා හිතන්න ඕන. ඒ වගේම එයාගේ තියෙන වෙන ගුණ තියෙනුනේ වැඩ හොඳයි. පින් දහම් වලට සම්බන්ධ වෙනවා. කටේ විතරයි වැරද්ද. සයාගේ ආශ්‍රය ගන්න කොහොමද? පාසි බැඳුන පොකුණක පැම්බොන්න වගේ. ආන දෙවෙනි එක. තුන්වෙනි එක නා කවුද? කටත් හොඳ නැහැ වැඩත් හොඳ නැහැ. ඉන්නවද මෙහෙත් එහෙම කට්ටිය? අපෝ කියන්න එපා ඉන්න හම්බෙන්නේ බණෙන් පස්සේ. එනිසා කටත් හොඳ නැති වැඩත් හොඳ නැති කට්ටිය ඉන්නවා. මෙහෙම කට්ටියත් ඉතින් ඉන්න එපාය. නැත්තම් මේ සමාජය ලස්සන නෑනේ. අතේ ඇඟිලි පහ පස් විදියට තිබෙනත එක විදියට තුන මාක් වෙයිද? තල්ලත්තවත් අල්ල ගන්න හම්බ වෙන්නේ නෑ. මේ තල්ලත්ත අල්ලගෙන ඇඟිලි පහ පස් විදියට තියෙන නිසා. මේ ඇඟිල්ලන් මේ පැත්තේ තුන කොහොමද අල්ලගන්නේ? අල්ලගන්න බෑ. බත් කන්නේ කොහොමද අතේ ඇඟිලි පහ පස් විදියට තිබුණ නැත්තම්? බත් කන්න බෑ. ආ මේ පහක් තියෙන නිසා පස් විදියකට අල්ල ගන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් පහසුයි. සමාජයේ විවිධ වර්ගයේ අය ඉන්නකොට සමාජයේ තියෙන ලස්සන විවිධත්වයක් තියෙනවා. එක විදිහේ බෝනික්ක වගේ උනොත් කිසි වැඩක් නැහැනේ. හැමෝම කටු කට්ටිය ඉන්න, සුදු කට්ටිය ඉන්න, කෙට්ටු කට්ටිය ඉන්න, මහත කට්ටිය, උස කට්ටිය ඉන්න, මිටි කට්ටිය ඉන්න, ඈ පට්ට මෝඩයෝ ඉන්න, හොඳ බුද්ධිමතුන් ඉන්න නේද? එහෙම ඉන්න පාය. දරතේ සමාජයේ හොඳ වෙනසක් වෙන්නේ ඒකනේ. ඒ වගේ සමාජයේ ඉන්නවා කටයි වැඩයි දෙකම හොඳ නැති කට්ටිය. එහෙම කට්ටිය ආශ්‍රය කරන්න බෑ පරිස්සමෙන් නේද? කියන්නේ නේද? කිව්වොත් බොරුවක්, ගැහුවොත් ගැටයක් ඒ කට්ටිය. එහෙම කට්ටියෙන් පරිස්සම් වෙන්න ඕන. කොහොමද එහෙම කට්ටිය ආශ්‍රය කරන්නේ? සරියුත් මහ රහතන් වහන්සේ අපට දේශනා කළා තියෙන උපමාව තමයි හරක් කුරෙන් පැම්බොන්න වගේ. මිනිහෙක් යනෝ පිපාසිත වෙලා
හරි තිබහයි තිබහෙන් යනවා මෙහෙම යනකොට මෙයා වතුර හොය හොයා යන්නේ මෙයාට පේනවා හරක් ගිය පාරක් මොලේ ඇති අය දන්නවා සත්තුන්ට ඉව තියනවායි කියලා සත්තුන්ට ඉව තියෙනුනේ ඔය සුනාමි වෙලාවේ ගැට ගහපුන් නැතුව අනේ සතු සේරම බේරුණා නේද ඇයි එන්නේ ඉස්සෙල්ලා උන් දන්න බඩු එනවා ඒක ලුම් පැනලා දිව්වා අපි තමයි බලන්න ගියේ අපිට ඉව නැහනේ මොලේනේ තියෙන්නේ ආ නපි ගියා බලන්න මෙල්ල ගහලා ගියා සත්තු දිව්වා පණ බේර ගත්තා දැන් ඔන්න හරක් රංචු එක පැත්තකේ පාරක් තියෙන යෝසප් වෙන මෙයා කල්පනා කළ හරක් ගියා නම් අනිවාර්යෙන් ඔය පැත්ත වතුර ඇත්තීම තමයි කියලා මෙයාත් ගියා වතුර තිබුණානේ තිබුණේ පාසල කුණක එහෙ නැත්තම් කුර සටහනකට අපරනේ පා තියෙන හරක් තියෙන කුරනේ කුර සටහනක වතුර ටිකක් තියෙනවා දැන් මේකට කලබලේ රත දැම්මොත් මොකද වෙන්නේ බීලහමාරයි වැලි ටිකට එකතු වෙනවා වාජනයක් දාන්න බලන්න ඒත් බෑ ආන් හරක් කුරේක වතුර බොන්න ඕන කුර එක පැත්තකින් දන පොල් කොට දෙක තියාගන්න ඕන අනිත් පැත්තෙන් වැල මිටි දෙකත් එක්ක අත තියාගන්න ඕන දිවෙන් බොන්න ඕන හරකෙක් වගේ අමාරුයි හැබැයි දිවෙන් බිව්වොත් මොකද වෙන්නේ ඕගුර තෙමෙනවා පිපාසය මදක් සංසිඳව ගන්න පුළුවන් තව ටිකක් දුර ඇවිදගෙන ආගන්න පුළුවන් වෙනවා ආන් හරක් කුරේ වතුර බොන්න කලබලනොත් මොකද වෙන්නේ වතුර ටික නැති වෙනවා ඔය කට හොඳ නැති කට්ටියයි වැඩ හොඳ නැති කට්ටියයි ආශ්‍රය ගන්න තරහ වෙන්න ඉක්මන් වුණොත් කලබල වුණොත් තමන්ට හරියට කරදර තමන්ට හරියට කරදර ඒ අය කට හදන්න වැඩ හදන්න යන්න ඕනේ අපි ඒ අයගෙත් යම් හොඳක් තියේ නම් නේද හිතන්න ඕනේ දැන් ඉන්න මේ මිනිහ ගන්නව දෙයක් නැහැ කටත් හොඳ නැහැ වැඩත් හොඳ නැහැ හැබැයි මරණයක් වෙලා බලන්නකො ඇවිල්ලා ගොක්කොල අදිනවා වල කපනවා බීලා වලේ වැටලා බුදිය ගන්නවා රැට ඔය සේරම කරන්නේ එයා කන් ඔය ගොවන්න නැත්තම් කවුද වල ගාව ඉන්නේ ටික බීලා වල ගාව ඉන්නවත් ඒක ඉන්නපාය නේද අන්න එහෙම නඩර ගන්න පුළුවන් එහෙම නඩර ගන්න පුළුවන් ඒක නිසා එහෙම අයත් ඉන්නවා එහෙම අයත් තරහ කර වැඩක් නැහැ හදිස්සියකට ප්‍රයෝජන ගන්න පුළුවන් තරහ වුණොත් ඒකත් නැති වෙනවනේ. නිසා හරක් කුරෙන් වතුර බොන්න වගේ තමයි ආශ්‍රය ගන්න කියන්නේ. හතරෙනි වර්ගයේ කෙනා කටත් හොඳ නැහැ. වැඩත් හොඳ නැහැ. හදිස්සියෙන්වත් හොඳ වැඩක් කරන්නේ නැහැ. එළොවෙන් පුංචි ළමයි එහෙම නේද? වෙසක්කට දන්සල් දෙනෝනේ. එක එක පුංචි ළමයිගේ පළවෙනි විනෝදාංශය තමයි දන්සල් දෙන එක. ලොකු අයගේ විනෝදාංශය දන්සල් දෙන එක තමයි. නේද? ලොකු අයගේ වැඩ හොඳ නැති ඔය වගේ කට්ටියගේ විනෝදාංශික හොඳ දාංශා ගෙවල් ගෙවල් ගාන යන එකතු කරන්න නේද දෙන්න දෙන්න ඔහොම දෙලා මදි ලොකුවට දෙන්න උන ලා කන්නත් එන්න කියලා ලොකු ගානක් කඩන් යනවා කඩන් ගිහිල්ලා තුනෙන් එකකින් දාංශල දෙනවා එකතු කරන්නේ වයින් තුනෙන් එකකින් දාංශල දෙනවා තුනෙන් එකක් සාක්කුවල තුනෙන් එකක් බෝතල් වලට එහෙම උන්ගේ දාංශා පුංචි ළමයන්ගේ එහෙම නෙවෙයිනේ නේද? උන් මේ ටිකක් වියදම් කළා. දෙමව්පියෝන්ගෙන් අඬලා තවත් ඉල්ලන් ඒවත් වියදම් කළා. හේරම ළමයන්ගේ. හරි ෂෝක් දන්සල් ඒවා. ඒ හොර වංචා නෑ පොඩි දන්සල් වල. මොකන්ද කරන්නේ? ඒ ළමයි හැදුවට පස්සේ බොනෝ කරනවක් නැතුව බීම. එකක් කියන්නේ එකක් බොනෝ වුන් ඉති කමන්නේ නෑනේ. අම්මලාගේ රොත් ඉල්ලගෙන තාත්තලාගේ රොත් ඉල්ලගෙන. බොන. අර කට්ටිය ගන්නම දෙයක් නෑ. අන්නේ විසක්කටවත් වැඩ කර නැති කට්ටිය ඉන්නවලු. එහෙම කෙනෙක් හම්බ වුණොත් පවුලට හරි ගමට හරි එහෙම අය කොහොමද ආශ්‍රය කරන්නේ කියලා කියන්නේ. සරියුත් හාමුදුරු කියනවා කතරක අතරමං වෙච්ච ක්ලාන්ත වුණ කෙනෙක් ආශ්‍රය කරද්දී ආශ්‍රයන්නේ කියලා. කතරක ක්ලාන්තව අතරමං වෙච්ච කෙනෙක්. දැන් යනවා කාන්තාරේ. කාන්තාර යනකොට ගෙනියන්නේ මොනවද? තමන්ට ප්‍රමාණවත් ජලය. තමන්ට ප්‍රමාණවත් ආහාර. ඒ දුෂ්කර ගමනක් නේ.
උදාහරණ වශයෙන් අමාරු ගමනක් යනකොට වැඩියෙන් බඩු පටවන් ගියොත් මොකක්ද වෙන්නේ? ගමනේ මගදී විසි කරන්න වෙනවා. දැන් සිරී පාද යනවා නම් ඔය ඇත්තෝ ගෙනියන්නේ බොහොම ස්වල්ප දෙයක් නේද? නැත්තම් මග විසි කරන්න ටොපිකොල හිටන් මග දාලෙන්නේ ඇයි? ටොපිකොලෙත් බරයි ටිකක් දුර යනකොට. මේ කන්දලකල බහිනකොට. කොහොමාර දුෂ්කර. කාන්තන කට්ටියත් එහෙමයි Taman විතරයි ගෙනියන්නේ. කෑමට බීමට ප්‍රමාණවත්. මෙහෙම යනකොට මෙන් එකෙක් ඉන්න කලන්ත හැදිලා. කාන්තාර මොකද්ද කරන්න පුළුවන්? කන්න දෙන්න පුළුවන්ද කලන්ත හැදිච්ච කෙනාට? දුන්නොත් එතනම මැරෙනවා. බොන්න දෙවද? බොන්න දෙන්නෙත් නෑ. කලන්ත හැදිච්චාට කන්න දෙන්නෙත් නෑ බොන්න දෙන්නෙත් නෑ. ඇයි? ක්ලාන්ත නිසා ඒව හිර වෙලා පරලෝක ප්‍රාප්ත වෙනවා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරන එහෙම කෙනෙක් කාන්තාරක හිටියොතින් මොකද්ද කරන්න ඕන? අතින් හරි පයින් හරි අල්ල ඇදගෙන ගිහිල්ලා ගමකට යන පාරක් ගාව දාගෙන යන්නේ කියලා. ගමේ යන මිනිස්සු ළඟපාතිටෝ ගමට ගෙන සනීප කරායි. තමන්ගේ ගමට බාධා කරගන්න එපා. පොඩි උදව්වක් දුන්නට කවන්නේ කමගේ කෑම දෙන්නත් එපා. කමගේ බීම දෙන්නත් එපා. තමන් යන ගමන නතර කරන්නත් එපා. ඒ ගමන යන්න පුළුවන් නම් අතින් හරි කකුලෙන් හරි අල්ලගෙන ගිහිල්ලා ගමකට යන පාරක් ගාවින් දාන්න. මේ හරියෙන් කවුරු හරි ගියොත් මොකක් කරයිද? අල්ලගෙන ගිහිල්ලා බලලා සිහි අරගෙන කාලයක් ගියාද කන්න බොන්න ටිකක් බලලා දාන්න. ඒ පොණක් අයින හදන්නේ යන්න හොඳ නැති. තමන් විනාශයටපත් වෙන්න ඉඩ තියෙනවා. හදන්න බැරි, හදන්න අපහසු. එහෙම කට්ටිය හදන්න ගියා තමන් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම කට්ටිය සමාජයෙන් හැදේ කියලා හිතන්න ඕන. අර කියන්නේ හොඳ හෝටලකින් හම්බුනම හරියයි කියලා. අනේම හරියන්න දෙන්න ඕන. අපි හොඳ හොටෙල් නෙවෙයිනේ. අපි බාල කසික බල හොටෙල් නේද? අපෙන් දීලා හරියන්නේ නැහැ. හොඳ හොටලයකින් දෙන්න ඕන. ඈ බඩ කට පිරෙන්න. ඇස්සේ දේරේ මං කර වැරදි වැඩක්. තවත් මේවා කරන්න හොඳ නැහැ. හැදෙනවා කියලා. අනේ එහෙමයි හතරවෙනි කට්ටිය. පස්වෙනි කට්ටිය. කටත් හොඳයි. වැඩත් හොඳයි. නිතරම හොඳ වැඩ කරන්නේ. එහෙමයි ආශ්‍රය කරන. එහෙමයිට බයිනවා නේද? පන්සල එහෙම කෙනෙක් කියන ඒ බයිනවා. මෝ පන්සලේ හාමුදුරුවොත් මූකේ හැටනේ ඉන්නේ. බයිනවා. තරහ යන එහෙම කට්ටියත් එය පවණක් අයට. ඒ වගේ අංග සම්පූර්ණ සුවපත් වූ කෙනෙක් හම්බුනොතින් ආශ්‍රය කන්නේ කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. යනවා මිනිස්සෙක්. මෙයාට වතුර තිබහයි. වතුර සොයාගෙන යනවා. වතුර සොයා යනකොට පොකුණක් හම්බ වෙනවා. පොකුණක්. මේ පොකුණේ වතුර නිල් කැටේට. නිල් කැටේ කියන්නේ ඉතා පිරිසුදු පවිත්‍ර වතුර. යට ඉබ්බ මාළුව පිරනෝ පේනෝ. ඒ කියන්නේ පල්ලට මෙකන් පිරිසුදු. මේ පොකුණ වටේට පුලින තලාව. සුදු පාට වැල්ල. වැල්ලෙන් එපිට ඌසගස්. මේ මිනිස්සයා මේ පොකුණට බැහැලා බඩ පිරෙන්න වතුර බීලා හොඳ හැටි නාලා වැල්ලේ නිදාගෙන ගහක් පල්ලේ තමන් ගමන යනවා. එහෙනම් ඒ සංඝ සම්පූර්ණ හොඳ කෙනෙක් දුටු තැන කතා කරන්න ඕන. දුටු තැන ආශ්‍රය කරන්න ඕන. එයාගේ අවවාද අනුශාසන පිළිගන්න ඕන. තමන්ගේ දරුවොත් එයාට ලොකු කරන්න ඕන. ආන ගුණවතෙක්. සුලඟත් සැපයි. සුලඟත් සැපයි. දැකීමත් සැපයි. කතා කිරීමත් සැපයි. ඒ නිසා මෙහෙමය හස්තසාර අතේ තියාගන්න අතේ ළඟ ළඟින් ආශ්‍රය කරන්න හැම තිස්සෙම ඒ අයගේ කතාව තමන්ගේ ජීවිත ලස්සන කරගන්න හොදා ගන්න ඕන. එයාලගේ වැඩ තමන්ගේ ජීවිත ලස්සන කරගෙන හොදා ගන්න ඕන. එහෙම කරන්න කියලා දේශනා කරලා තියෙන කවුද? සැරියුත් මහරහතන් වහන්සේ. දැන් මේ විවිධ වර්ගවල අයින්නකොට තරහ එනවනේ. තරහ එනවනේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගමේ තමයි මම අර මුලින් කිව්වේ. යස්මින් පුග්ගලෝ ආගාතෝ ජායේත. යම්කිසි විදියකින් තරහක් ආවොතින් තස්මින් මෙත්තා භාවේ තබ්බා. තරහ එන කෙනා කෙරෙහි මෛත්‍රී කරන්න. නැත්තම් තමන්ට මෛත්‍රී කරගන්න. මොකද මෛත්‍රී කියන්නේ?
මෛත්‍රී කියන්නේ හිතවත්කම. හිතවත් නම් කොහොමද වැඩ කරන්නේ? මාතා යතා නියම් පුත්තං ආයසයක පුත්තමනු රක්කේ කියලා කර්ණිමේ සූත්‍රයේ තියෙනවා නේද? කිකී වණ්ඩං චමරිය වාල්දෙන් කියලා තවත් ගාථාවක් තියෙනවා. කිරලෙක් තමන්ගේ බිත්තර තමන්ගේ පියාපත් වලින් රැක ගන්න වගේ. හිතවත් කියන්නේ බොහොම ළඟයි සමීපයි. සමීපයි. කාට තමන් සමීප වෙන්න ඕන? තමන්ට සමීප වෙන්න ඕන ඉස්සෙල්ලම. මම මට සමීප නම් මං කැමති මගේ යහපතනේ නේද? මගේ යහපත කැමති නම් නිදානක ඉන්න කැමතිද රැට? නෑද? රැට සැප නිින්දක් එපායි. නිින්ද ගියාම රැජාමෙට හීනෙන් බය වෙලා නැටලා ඉතිපිසෝ බකවග ගා ඉඳලා ආපහු වතුර බීලා බුදිය ගන්න කැමතිද? නෑනේ නෑ. උදේ පාන්දර නැගිටින ගිහිල්ලා දස වද විඳින කැමතිද? නෑනේ. හොඳ නිදා ගන්න කැමති, හොඳ හීන දකින්න කැමති, හොඳට පිබිදෙන්න කැමති. ඕක ලැබෙන්නේ කාටද? මෛත්‍රී කරන කෙනාට. ආනිසංස 11ක් තියෙනවා. ඒකහා දසානිසංස 11ක් ආනිසංස තියෙන මෛත්‍රී කරන කෙනාට 10ක් මෙලොවට පරලොවට එකයි. තම මෛත්‍රී කරන ඕන කාට 10ක් මෙලොවට ලැබෙන්නේ? තමන්ටනේ. මම මෛත්‍රී කළොත් මගේ මෑණියන්ට හම්බ වෙන්නේ ආනිසංස. ප්‍රියාණන්ට හම්බ වෙන්නේ මට තමයි හම්බ වෙන්නේ. 10න් මට හොඳ නිදා ගන්න පුළුවන්. හොඳට පිබිදෙන්න පුළුවන්. නරක හින පේන්නේ නැහැ. වස විස ගිනිවල විපස්සිද්ධ වෙන්නේ නැහැ. නේද? අමනුෂ්‍යෝත් ප්‍රියයිනේ. මොහිනී වැහුවයි කියන්නේ, කළු කුමාර වැහුවයි කියන්නේ නේද? ඒ වහන්නේ නැහැනේ ප්‍රිය නිසා. තරහ කාරණේ කර තමයි වහන්නේ. බලන කොච්චර හොඳ කියලා. කේන්ති ගත්තොත් නින්ද යන්නේත් නැහැ. කනේව දිරවන්නේත් නැහැ. දකින දකිනලාට තරහ යනවා. මොනවද වෙන්නේ? මූණත් කැත වෙනෝනේ. මෛත්‍රී කළොත් මුඛවන්නෝ විප්පසීදති. ක්‍රීම් අරවා මේ මොකක්වත් ඕනේ නැහැ. ලස්සන වෙනවා. එසා මෛත්‍රී කරන්න කේන් අර වර්ග පහේම ඇට. එයාට මෛත්‍රී කරන ගාම තමන්ට විශේෂයෙන් මෛත්‍රී කරන්න. තරහ ගත්තම ඉස්සෙල්ලාම හානි වෙන්නේ තමන්ට. තරහ ගත්තම ඉස්සෙල්ලාම හානි වෙන්නේ තමන්ට. තමන්ගේ හාමුදුරු නැති වෙනවා, තමන්ගේ නෝන නැති වෙනවා, තමන්ගේ මහත්ය නැති වෙනවා, තමන්ගේ දරුවෝ නැති වෙනවා, තමන්ගේ අම්මා නැති වෙනවා, තමන්ගේ යාළුවෝ නැති වෙනවා. තමන්ට නෙවෙයි. තමන්ට සමීපය තමන්ගෙන් ඈත් වෙලා යනවා. කුවේදනාවක්. එනිසා මෙත්තා භාවේ තබ්බා. තරහ ආවතින් මෛත්‍රිය ඇති කර. සරියුත් හාමුදුරුවෝ, රාහුල් හාමුදුරුවෝ හරි මෛත්‍රීනේ නේද? ඔය සරියුත් හාමුදුරුවෝ ගැන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් හිතන්න ඔන්න මේ පන්සලේ සිල් වැඩසටහන. දැන් පිළිවෙල ලස්සන්ට යන්නේ නේද? දැන් මේ නායක හරු කියලා තියෙනවා ඇති. මං හිතන්නේ 6ටවත් එන්න කියලා. කියලාද කියන්නේ? 6ටවත් එන්න එපයි නේද? 6ට 7ටවත් එන්න එපයි. 7ට සිල් දෙන්න. 7ට එන්න ඕන. දැන් සිල් ගන්න 50 100ක් විතර කට්ටි එනවා කියලා හිතන්න. 7ට ආව 50ක් විතර. 7 මාට තව 10ක් එනවා. 8ට තව 5ක් විතර එනවා. 8 මාට ආයි 10ක් විතර එනවා. 9 මාට ආයි 5ක් විතර එනවා. ඊට පහුවෙලා ආවොතින් මන්නම් පොල්ලක් කරන් දෙනවා. ආයි පැත්ත පළාත් ඔපි සිල් ගන්නෙන්න එපයි කියලා. ඇයි යකෝ දැන් සිල් මදුන්නනේ 10 පාරක් විතර. පුළුවන් එහෙම සිල් දෙන්නේ. මේ දෙනෝ මේ දෙනෝ මේ දෙනෝ මේ දෙනෝ සිල්. සිල් උනත් එච්චර දෙන්න පුළුවන් දන්නේ. සැරියුත් හාමුදුරුවෝ සිය දෙනා 100 පාරක් ආවත් 100 පාරක් සිල් දෙනවලු. බලනකො වැඩි හැටි. ඒකනේ උන්වහන්සේ රහත් වෙලා අපි තාම මේ සංසාරේ යන්න අන්න වැඩි. සා මෙත්තා භාවයේ තබ්බා මෛත්‍රිය ඇති කර ගන්න ඕනේ. දෙවෙනි එක යස්මින් පුග්ගලෝ ආඝාතෝ ජායේත
තස්මින් කරුණාභාවේ තබ්බ. යම් කිසි විදියකින් මේ සමාජයේ විවිධ විෂම් පුද්ගලයන් කෙරෙහි තරහක් ආවොතින් කරුණාව ඇති කරගන්න. මොකද කරුණාව කියන්නේ? පර දුක්ඛේ සති සාදුනං හදයන් කම්පණං කරොන්තිති කරුණා කියලා අටුවාවේ තියෙනවා. අනුන්ගේ දුකකදී තමන්ගේ හදවත කම්පණයට පත් වෙන තමයි කරුණාව. අනේ පෞගල හිතන්නේ නේද? ඉස්සර අපි ඈත් දෙනියායේනේ. අපි දෙනියායේ ඉතින් අපි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනකොට මඩ වලලුඩින් පැනගෙන යන්න තියෙන්නේ. මේ වගේ සාර කාපට් පාරවල් නෑ. තේ වතු උඩින් තේ ගස් උඩින් පැනගෙන යන්නේ. දුවගෙන යන කොල්ලෝනේ. යනකොට මඩවලක කඩියෙක් හිටියෝ තින්. පොට්ටික පැට්ටකින් තිබ්බා කඩිය උඩින් තියලා තමයි යන්නේ. ඌපින්ලා ගොඩ වෙනවා අපි නැත්තත් අනන්ති වෙනත්තත් ඒකට අපිට දුකයි කොල්ලෙක් අනන්ති තියෙනවා. කුරුල්ලෙක් එහෙම වැටලා හිටියෝ තින්. පපුව හූරන් ගස් නැගලා කූඩුවේ තියනවා. ඇයි? දැන් නම් ගෙදර ගෙනියවනේ. ගෙදර ගෙනච්චා නම් අම්මගෙන් කුටි කාලා ආයෙකට තියන්න වෙන්නේ. කුරුල්ල වැටිච්ච එක අපි කවදාවත් ගෙදර ගෙනියන්නේ නැහැ. කොහොම හරි ගහේම තියලා යන්න බලන්න. ඇයි? දැන් වගේ අම්මලා හුරුතල් කරන්නේ තෝ කොහෙන්ද ගෙන ගිහින් තියපි කියලා දෙනවා. නෑමත් නෑ. කරුණාව. ඒ කුරුළු අම්මට පැටව අහිමිවෙ දුක අපේ අම්මට තේරෙනවා. ඒකනේ ගහන්නේ. මේ අම්මලාට තේරෙන්නේ නැහැ. ඔන්න. ගෙවල් කූඩු කරගෙන දසවත් දිල හදන්නේ ඒකයි. සත්තු. සා කරුණාව කියලා කියන්නේ කුරුළු අම්මට තියෙන දුක අපේ අම්මටත් දැනෙන්න ඕන. කුරුළු පැටවුන්ට අම්මා හිමුණාම දැනෙන දුක අපේ පැටවුන්ටත් දැනෙන්න ඕන. කරුණා අනු අර අම්මගේ අපේ අම්මට අපට වගේම උන්ටත් දුකයිනේ. සත්තුනේ. හැඟීම් දැනෙනවනේ නේද? ආන්නේ නිසා කරුණා අනුන්ගේ දුක දැක ගන්න පුළුවන් වෙන්න ඕන. කට හොඳ නැති නිසා වැඩ හොඳ නැති සමාජයෙන් කොන් කරලා කොන් වෙලා ඈත් වෙලා ඉනෝට ඒ කට්ටියට වේදනයි. මොන වුණා? මෙසු නරක තමයි. කොන් වුණාම ලොකු වේදනාවක් දැනෙනවා. ඒකනේ චන්න හාඳුන බ්‍රහ්ම දණ්ඩනේ පැනෙවකම දෙපාරක් සිහි නැති වුණානේ. චන්න කියන්නේ සැර හාඳු කෙනෙක්නේ. බුදුහාර කෙනෙක්වත් ඇහුවේ නැහැ. අන්තිමට ආනන්ද හාමුදුරුව ස්වාමීනි මේ චන්න හාමුදුරුවෝ ඔබ වහන්සේ පිරිනව පැ මොකද්ද කරන්නේ? බ්‍රහ්ම දණ්ඩනේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් අතේ පණිඩයක් ඇරියා බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වයි කියන්නේ. තුන් පාරක් කියන්න ඕන නීතියක් තියෙන සාසනේ. යමක් කියන තුන් පාරක් කියන්න ඕන. දැන් කටනේ චීවරේ පවරනකොට තුන් පාරක් අපි කියන. තුන් පාරක් කියන්න ඕන. දැන් හාමුදුරුවෝ ගියා චන්න හාමුදුරුව කුටියට. චන්න හාමුදුරුව එළියට ආවා. මේ හාමුදුරුවෝ ඔබ වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. කලන්ත හෙල වැටුණා. මෙහර බලංගිට සිහිය එනකම් සීයාවහම ආයක ඔබ වහන්සේට බ්‍රහ්ම දණ්ඩේ පැනෙව්වා කියලා මම නම් කියන්නේ. එහර කිව්වා ආයි කලන්ත හැදුනා දෙපාර. ආයමත් බලංගිට කොවිලා කර සීයෙන් නැත සිහිය ආවා. ආයමත් කිව්වා චන්නහාමුදු භාවනා කන්න යමු උනා. සා වෙන් වෙන එක ඈත් වෙන එක ලොකු දුකක්. වැරදි වෙන පුළුවන් නේද? අනේ පව් කියලා හිතන පුරුදු වෙන්න ඕන. අනේ පව්. එහෙම කරන එක හොඳ නෑ නේද? එහෙම තමන්ගේ හදවත සංවේදී නම් එයට සුවසේ කාලය ගත කරන්න පුළුවන්. ඉවසීමෙන් කාලය ගත කරන්න. කේන්ති ගන්න නැතුව. ඒකටත් කේන්ති ගත්තොත් තමන්ට වෙන යහපතක් නෑනේ. අර යට වෙන යහපතකුත් නෑ. එයා පව් කියලා හිතන්න ඕන. තුන්වෙනි ක්‍රමේ යස්මින් පුග්ගලෝ ආගාතෝ ජායේත තස්මින් උපෙක්ඛා භාවේ තබ්බා. යම් කිසි කෙනෙක් කෙරෙහි තරහක් ආවොතින් උපේක්ෂාව ඇති කර ගන්නවලු. බලන්න ඔය ඇත්ත කල්පනා කළ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට තියෙන තාදී ගුණය කියලා එකක්. අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. අපට එහෙම ගුණයක් නැහැ. අපට තියෙන උපේක්ඛාව යන්තම් නේද? හිත හදාගන්න බලන් අමාරුයි. හදාගන්න ළමයි තමන් එක්ක ඉන්න කෙනෙක් කට හොඳ නිසා බැන්නොත් හිත හදාගන්න ඕන. බුදුහාමුදුරන්ට බැන්නනේ.
කී දිනේ බැනද අක්කෝස බාරද්වාජ අගික බාරද්වාජ නේද කොච්චර වසලෙයි කිව්වනේ බුදුහාඳුරන්ට අපේ ගායිද්දේම කරන කට තලන්න වෙනවා අපිට නේ බුදුහාඳුරෝ කලේ නැහැ බුදුහාම වසලෙයි කියන්නේ කවුද කියලා දන්නවද බුදුහාන්ට බැන්න එහෙව බුදුහාඳුරන්ට සියලු කේසස් බැන අපට බයින එක මොකද්ද කියලා හිත හදාගන්න ඕන නින්දා කරන්න බුදුහාඳුරන්ට සුන්දරිය මරලා නේද චින්චිමාණිකාය එවලා නින්දා කරන්නේ බුදුහාන්ට මිනිස්සු අපට නින්දා කරාවි ඒ අපි ගණන් ගත්තොත් තමයි අපට හානියක් වෙන්නේ සමාජ ජීවත් වෙනකොට තමන් එක්ක ඉන්න කට්ටියගෙන් ලාභ ලැබෙන්න පුළුවන් අලාභ ලැබෙන්න පුළුවන් නින්දා ප්‍රසාර ලැබෙන්න පුළුවන් කීර්ති අපකීර්ති ලැබෙන්න පුළුවන් ලාභ අලාභ වෙන්න පුළුවන් ඒ වගේ නේද ලාභ අලාභ ආයස යස නින්දා ප්‍රසාර සැප දුක් ඒවා ලැබෙනවා ඒවා අනිත්‍ය කියලා හිතා ගන්නකෝ සැප නিত্যද නෑ අනිත්‍යයි දුක නিত্যද දුකත් අනිත්‍යයි එහෙනම් මොකද ඕකට කම්පයිල ඇති වැඩි නින්දා අනිත්‍යයි ප්‍රශංසාත් අනිත්‍යයි බුදුහාර එක දවසක් දා චාරිකාවක් යනකොට පිටිපස්සෙන් 500 නමක් විතර වැඩියලු ඒ පිටිපස්සෙන් ආවලු සුප්පියයි බාරද්වාජයයි කියලා දෙන්නේ මේ දෙන්න ගුරුතුමයි ගෝලෙයයි ගුරුවරයා බුදුහාමුදුරන්ටයි හාමුදුරන්ටයි බයනවලු හොඳටම එනකම් පස්සේ විශාලාමහනු පැත්ත වඩිනකොට ගෝලයා කියනවලු එහෙම කියන්න බා බුදුහාගේ මේ ගුණ තියෙන ධර්ම රත්නේ මේ ගුණ කියන ගෝලයා ගුණ කියනවා ගුරුවරයා බයිනෝ දැන් ඔන්න ගමන යන ගමන් නතර වෙවිනේ යන්නේ නතරුණා විශ්‍රාම ශාලාව බුදුහාමුදුරන් හවසට දම් සභාවක් පවත්වනවානේ බුදුහාමුදුර වැඩ ඉන්න මටේට කට්ටිය දම් සභාවේ මේ හාමුදුරුව බුදුහාරෙන් ඉස්සෙල්ලා සාකච්ඡා කර දෙන්න ගැන බුදුහාමුදුර මොනවද මං එන්නේ ඉස්සෙල්ලා කතා කරලා ස්වාමිනේ අපි එනකම් මගදීර පස්සෙන් දෙන්නෙක් ආවා එක්කෙනෙක් බයන එක්කෙනෙක් ಗುಣ කියනවා බුදුහාමුදුර කම මෙහෙමයි බැන්නොත් කල්පනා කරලා බලන්න මේ බැන්න කෙනා මට බැන්නේ සාධාරණ හේතු උඩද මගේ කට හොඳ නැහැ ඉතින් බයිනවා මන්නේ සාධාරණ නේද මගේ වැඩ හොඳ නැහැ බයිනවා මගේ නිවැරදි කාරණා වලට සැබෑ හේතු වලට නම් බනින්නේ එයා ශ්‍රේෂ්ඨය කියලා හිතන්නේ නිදි නංව පවත්තාරං අපේ වැරද්දකලා බයින එක නිදානයක් පෙන්නනෝ වගේ කියලා ධම්මපදයේ තියෙන යම් කිසි කෙනෙක් අපේ වැරදි වලට බයිනවා නම් එයා නිදානයක් පෙන්නන හොඳ සත්පුරුෂයෙක් අපේ නැති ඒවට බයිනවා නම් අපේ නැති අපේ ගන්න නැති වැරදි වල බයිනවනම් අර අංගොඩ දාන්න හොඳ කෙනෙක් කියලා හිතාගන්න මේ කිට්ටුනේ අංගොඩනේ අංගොඩ පැත්තට දාන්න ඕන කෙනෙක් තමයි මේ කියලා හිතාගන්න විතරයි තියෙන්නේ ආ ಗುಣ කියනවනම් අපේ සැබෑ ගුණ නම් කියන්නේ එයා සත්පුරුෂයෙක් හොඳ කෙනෙක් කියලා හිතන්න ඕන නැති ගුණ නම් කියන්නේ කෛරාටිකෙක් මුරුන් ගත්තේ තියලා වැඩ ගන්නවයි කියලා තියෙනව නේද නැති ගුණ කියන කට්ටියෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සා එකට උපේක්ෂාව තියෙන්න ඕන. කේන්ති ගන්න තු උපේක්ෂාවෙන් කටු ගන්න පුළුවන් නම් සැනසෙලිදා ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් බෙහෙත් 1 2 3. මොනවාද? මෙත්තා, කරුණා, උපේක්ඛා. ඊගායක තමයි යස්මින් පුග්ගලෝ ආගාතෝ ජායේත తස්මින් අසති අමනසිකාරෝවා. යම් කිසි විදියකින් කේන්තියෙන්න බලපාන කාරණාවක් තියෙන ගාතාවක් නේද අහවලාමට බැන්නේය ගැහුවේය නින්දා කළේය මා සතුදේ පැහැරගත්තේය මා පරාද කළේය වෛර බඳිනම් වෛරේ නොසන්සිඳේ ඒ නොසන්සිඳිනේ අර මතක තියන් ඉන්නෝනේ මතක තියන් ඉන්නව පවණක්කයා මතක තියෙන්නේ මේ දැන් ඒව නෙවෙයි අපේ අම්මලා කියලා තියෙනවා පුතේ අර අල්ලපු අත්තේ ඉඩමේ ඉන්න උන් අපේ ඉඩමෙන් අඩි 10ක් විතර අල්ලගෙන තමයි ඉන්නේ අපි දන්නේ අඩි 10ක් අල්ලගෙන ඉන්නේ අපි උපදිනෝ නෙවෙයි එතකොට අම්මලාගේ කවුද කිව්වේ 100ක් කිව්වේ 100ක් කල්ලා නෑ 100ගේ 100ගේ කාලේ પરම්පරා 4 විතර ඉස්සෙල්ලා අල්ලන් තියෙන්නේ තාම තරහයි
ඇයි අපේ ඉඩමෙන් අරුන් ඒ කාලේ කෑල්ලක් කල්ලන් තියනවා කියන මතක තියාගන්න. ඒ මතක තියෙන තාක්කල් මොකද්ද වෙන්නේ? තරහ අයින් වෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? තරහ එන්න බලපාන කාරණා අමතක කරන්න කියලා තියෙනවා. ප්‍රභාකරන් කිව්වනේ අපි හරි දක්ෂයි කියලා අමතක කරන්න. සති දෙකයිලු. අපි දක්ෂ මොනව අමතක කරන්නද? හොඳ අමතක කරන්න, හොඳ අමතක කරන්න. සිංහලයේ දක්ෂ බෞද්ධයෝ කළ හොඳ අමතක කරන්න තමයි. 99ක් හොඳ කරලා එක වැරද්දක් කළොත් 99ම ගඟට කැපුවා වගේ. අර එක තමයි කියන්නේ. පොතකට පොතක් හොඳ කළත් සාරාංශය ලියන්නේ වැරදි විතරයි. මතක තියෙනවද? වැරදි. බෞද්ධයෝ නම් මොකක්ද වෙන්න ඕන? 99ක් වැරදි කරලා එක හොඳක් කරලා තියෙනං ඒ හොඳ මතක තියාගෙන 99 මතක් කරන්න. අසති අමනසි කාරෝවා අමතක කරලා දාන්න ඕන. අමතක කරන එක හැම අතින්ම සැනසීමට හේතුවක්. අල්ලගෙන එක හැමතිස්සෙම වේදනාකාරී. අරුම් බැලලා තියෙනවා, ගහලා තියෙනවා, අපේ දේවල් අරගෙන තියෙනවා, අපේ ළමයින්ට මෙහෙම කරලා තියෙනවා, අපේ ආච්චිලා සීලාට මෙහෙම කරලා කියන මතක තියාගත්තොත් කවදාවත් සැනසුණු ජීවිතයක් ගත කරන්න හම්බෙන්නේ නැහැ. අමතක කරන්න ඕන. සා අමතක කළාම සැනසෙන්න පුළුවන්. අසත්‍ය මානසිකාරෝව. දැන් හතරයි. පස්වෙනි එක යස්මින් පුග්ගලෝ ආඝාතෝ ජායේත කම්මස්ස කතා අදිත්තා තබ්බා. යම් කිසි විදියකින් කේන්තියක් ආවොතින් පුරුෂයෝත් එක්ක කවුරු හරි තමන් ළඟ කට්ටියත් එක්කනේ මොකද කරන්න ඕන? කර්මය තමයි කියලා හිතන්න ඕන. සිංහල බෞද්ධයෝ ඕක හිතන්න හරි දක්ෂයි නේද? කර්මය තමයි කියලා හිතන්නේ. සියල්ල කර්මෙන් නෙවෙයි කියලා බුදුහාර දේශනා කළා තියෙනවා. සියල්ල කර්මෙන් කියලා දේශනා කළා තියෙන නිගණ්ණාත පුත්ත. මෙතනදි කේන්ති ආවොතින් කරුවේ තමයි හිතලා සැනසෙන්න පුළුවන්. මේ වගේ නෝන කෙනෙක් හම්බුනේ කරුවේ තමයි කියලා හිතලා මහත්තුරු හිතාදාගන්න. මේ වගේ මහත්තුරු හම්බුනේ කරුවේ තමයි කියලා නෝන හිතාදාගන්න. මොනව කරන්නද? නේද? මේ වගේ දෙමව්පියෝ හම්බුනේ කරුමේ තමයි. මේ වගේ ළමයි හම්බුනේ කරුමේ තමයි. සිරිනන්දහඬත් ඇන්තේ මේ වගේ දායකයෝ හම්බුනේ කරුමේ තමයි කියලා. දායකරත් ඇන්තේ මේ වගේ හාමුදුරු හම්බෙලා දැන් කරුමේ තමයි කියලා. හිත හදාගන්න තියෙන්නේ. අර හතරම් බැරි නම් අන්තිම එකෙන්වත් නේ ලෙඩා මලත් බඩ සුද්දා කියන්නේ ඕකට තමයි. ආ කරුමේ තමයි. හොඳ අය හම්බෙලා නම් මොන කරුමේද? කුසල කරුමේ. හොඳ මහත්තෙක්, හොඳ නෝනා කෙනෙක්, හොඳ අම්මා කෙනෙක්, හොඳ දරුවෝ, හොඳ හාමුදුරුවෝ, හොඳ පන්සලක් හම්බෙලා නම් කුසල කරුමේ. ඒකේ අනිත් පැත්ත නම් අකුසල කර්මය. කවුරු කරපුවද? අපිම කරපුවා, වෙන කවුරුවක් කරපුවා අපට හම්බෙන්නේ නැහනේ. එහෙම හිතලා හිත හදාගන්න ඕන. සා බුදුහාමර දේශනා කළා තියෙනවා කොහොම හරි උත්සාහ අරගෙන කේන්ති යට කරගත්තොත් මොකක්ද වෙන්නේ? කාන්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. කේන්තිය නැසා කාන්තිමත් ජීවිතයක් ගොඩනගා ගන්න ඕන. එතකොට හැමදාම සැපෙන් සැනසෙල්ලෙන් කාලය ගත කරන්න පුළුවන්. නිසා අංගුත්තර නිකායි පංචක නිපාතේ ආඝාත වග්ගේ පළවෙනි දෙවනි සූත්‍ර ආශ්‍රයෙන් තමයි ධර්ම දේශනා කළේ. බුදුහාර දේශනා කළා තියෙන සැනසුණු ජීවිතයක් ගත කරන්න නම් කේන්තිය නැති කරගන්න ඕන කියලා. කේන්තිය නැති කරගන්න ක්‍රම පහක් දේශනා කළා තියෙනවා. මෛත්‍රිය ඇති කරගෙන කේන්තිය නැති කරගන්න. කරුණාව ඇති කරගෙන කේන්තිය නැති කරගන්න. උපේක්ෂාව ඇති කරගෙන කේන්තිය නැති කරගන්න. කේන්තියෙන් බලපාන කාරණා අමතක කරලා කේන්තිය නැති කරගන්න. කේන්තියක් ආවම කර්මය තමයි කියලා හිතලවත් කේන්තිය යටපත් කරගන්න. කේන්තියෙන්නේ වර්ග පහක පුද්ගලයන් නිසා කියලා අපේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමයි වැඩ හොඳ නැති අය, කට හොඳ නැති අය, වැඩයි කටයි හොඳ නැති අය, වැඩයි කටයි
විතරක් නෙවෙයි කොයි වෙලාවකත් හොඳ වැඩ නොකරන අය හැම අතින්ම හොඳ අය ඒ අය ආශ්‍රය කරනකොට පළවෙනි අය පාංශුකූලික භික්ෂුවක්සේ ආශ්‍රය කරන්න දෙවනි අය පාසි බැඳුන පොකුණක පැන් බොන්නාසේ ආශ්‍රය කරන්න තුන්වෙනි අය හරක් කුරේකින් පරිස්සමෙන් වතුර බොන්න වගේ ආශ්‍රය කරන්න හතරවෙනි අය කාන්තාරේ ක්ලාන්ත වෙච්ච කෙනෙක් පයින් ඇදලා ගිහින් දාන්න වගේ ආශ්‍රය කරන්න අනිත් පස්වෙනි අය පිරිසුදු පෑන් පොකුණකින් සැනහෙන්න වගේ ආශ්‍රය කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාව මන් දන්නේ තේරුණාද කියලා. කොහොම හරි ඕක තමයි අද මට කියන්න තියෙන්නේ. ඔහොම නොතින් සැනසිරදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක මට කරන්න බෑ. තමන් කරගන්න ඕන. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණ වේවා.